පහුගිය කාලේ අපේ ජීවිත හෝල්ලපු කාල කන්නිම කාලේ රටට අසාධ්‍යයි ඇහැරෙන්න නිසිපරදී ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් නොකළ මාර්ගයක් හේතුවෙන් එප්පාවල තඹුත්තේගම ප්‍රදේශයේ ගම්වැසියන්ට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වී තිබෙනවා. කඩිනමින් මාර්ගයේ සංවර්ධන කටයුතු අවසන් කර දෙන මෙන් ඉල්ලා ප්‍රදේශවාසීන් පසුකියදා විරෝධතාවක නිරත වුණා. එප්පාවල තඹුත්තේගම මාර්ගයේ සංවර්ධන කටයුතු අතරමඟ නැවතීම හේතුවෙන් ප්‍රදේශවාසීන්ට මුහුණ දීමට සිදු වී ඇති දුෂ්කරතා අතිමහත්. එවන් පසුබිමක මාර්ගයේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ඉල්ලා තඹුත්තේගම මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් එක්ව පසුගියදා විරෝධතාවක නිරත වුණා. විරෝධතාවයේ නියුතු ප්‍රදේශවාසීන් පවසන්නේ අඩක් පමණක් ප්‍රතිසංස්කරණය කොට ඇති මේ මාර්ගයේ හේතුවෙන් තමන්ට අපහසුතා රැසකට මුහුණ දීමට සිදු වී ඇති බවයි. අපි කාපටි පාරවත් නම් මේ පාර මේ විදිහට මහත්ය තියෙන්නේ. කියන්න ඕනි හැමතැනටම කියලා තියෙනවා කිසිම කෙනෙක් බලන්න. එප්පාවල හන්දිය ඉඳලා මේ මෙතෙන්ද වෙනකම්. ඒ හින්දා කිසිම කෙනෙක් මේ අපේ විසඳුමක් දෙනකම් අපි මෙතන නැගිටින්න ඉන්නේ. අහන්න මේ මිනිස්සු මේ ජනතාවෙන් අහන්න මේ පාරේ කොහොම ජීවත් වෙන්නේ කියලා. ඔය ගහක් කොල්ලලා බලන්න කොච්චර දූවිලිද ලයිනේ මේ දූවිල්ලට හැන්දෑවට මේ ඇලි ඉතින් අපිට මේක විසඳුමක් හොයලා දෙන්න කොහොමද හරි කොයි කාට කිව්වද වැඩක් වෙන්නේ කවුරු හරි ඉදිරිපත් කළා මේක කරලා දෙන්න ඕනේ අපිට කඩේ කියලා වැඩක් නැහැ පුළුවන් කඩේ කියනවා වැඩක් නැහැ මෙතන අපි ඡන්ද ගන්න පොරයි අපි වටේ ඉන්නේ අන්දර විතරයි අපි මිනික වටේ ඉන්නේ අන්දර විතරයි මොනවා හරි දෙයක් කරලා මේ පාරට විසඳුම දෙන්න ඒ විසඳුම දෙනකන් අපි යන්නේ නැහැ මේක විරෝධතාව පැවති ස්ථානයට තඹුත්තේගම පොලිස් නිලධාරීන් පැමිණ ඒ අවසන් කරන ලෙස ඉල්ලීම් කළද ප්‍රදේශවාසීන් අකණ්ඩව විරෝධතාවයේ නිරත වුණා පසුව එම ස්ථානයට පැමිණි උතුරුමැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරුවරයා මාර්ගයේ පිලිසකර කටයුතු කඩිනමින් සිදු කරන බවට පැවසීමත් සමග විරෝධතාවයේ අවසන් වුණා පාවල ඉඳලා තමුත්තේවරණ පාර කිලෝමීටර් 3ක් විතර වගේ තියෙන්නේ. ඉතුරු ටික හදලා තියෙනවා. කාපට් කරලා ඔක්කොම කරලා හදලා තියෙන්නේ. මේ ටික විතර ඉතුරු කරලා තියෙන්නේ. දැන් අවුරුදු 3ක් වුණා. දැන් ගියපා දැන් මාස ගානක ඉඳලා මේ වගේ. ඊට පස්සේ දවස් දෙකක් ඇවිල්ලා වතුර ගහලා ගියා. ඒ වතුර ගැහුවත් හරි මේ වෙනකන් ආ කිසිම කෙනෙක් බලන්න ආවේ නැහැ. දැන් අවුරුදු ගානක් මේ මිනිස්සු ජීවත් වෙන්නේ. දැන් මේ ගහක් හොල්ලලා බාන්න බොරු කියනවා නම් කොච්චර ඩස්ට් එකක් යනවද කියලා මේක. ඉතින් කිසිම කෙනෙක් මේ ගැන කතා කරන්නේ නැහැ. මැකියමති වරුත් යන මා පක්ෂ ભેදයක තොරව හැම කෙනෙක්ම මේ කියනවා. ඔය එක මිනිස්සු කරුවොත් මේ පාරේ මොකද වෙලා තියෙන්නේ කියලා පේන්නේ නැහැ. මේ මිනිස්සු දබාලට මේ පාරේ මෙහෙම දුක් විඳිනවා. රාට අලින්ගේ දුක් විඳිනවා. ඉතින් ඒ විසඳුම් කිසිම විසඳුමක් මේ මිනිස්සු මේ අරයා කියනවා මේක හදනවා අරයා කියනවා මේක අපිට අයිති නෑ කියලා. ඉතින් කාටද අයිති කියලා අපි දන්නේ. ඒ අයිති නැති වෙන තමයි අද අපි ආවිල්ලා මේ විසඳුම ගත්තේ.